කොහොමද ළමයි, ඔයාලා හොඳින් නේද? ඔන්න මම අද ඉක්මනට ලේසින් හදාගන්න පුළුවන් රොටියක්, එහෙම නැත්නම් තෝසෙක හදන විදිය ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔන්න ළමයි, අපට උවමනා වෙනවා රුලං ටිකක්. රුලං මේක බැදගන්න නැතුව කඩෙන් අරගෙන ආපු ගමම්ම, ඉතින් ගොඩක් පරණ නැති අලුත් රුලන් මම කෝප්ප දෙකක් එකතු කරගත්තා. මේ ටික තමයි අපට උවමනා වෙන්නේ. වැඩි මොනවත් නැහැ, රුලන් විතරක් තිබුණොත් ඇති. ඉතින් ඔන්න ඒකට වතුර කෝප්ප එකමාරක් විතර දාලා මේක පෙඟෙන්න තියන්න ඕනේ. අපි එකමාරක් වතුර දාලා හොඳට කලවම් කරලා විනාඩි 10ක් විතර අපි පෙඟෙන්න තියමු දරුවෝ. ඊට පස්සේ මම ඔයාලට රහසින් කියලා දෙන්න කොහොමද මේක ඒකමනට හදාගන්නේ කියලා. හරි, වතුර වැඩිය දාගන්න බෑ. නිකන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේක දාලා හොඳට පෙඟෙන්න ඕන ගානට තියලා අපි වහලා තියමු. විනාඩි 10න් අපි බලමුක කොහොමද කියලා. යන්න එපා කොහෙවත්, ඉවර වෙනකන් වීඩියෝ එක බලන්න ඕනේ. මම ඔන්න ආයේ බලන්නයි යන්නේ. දැන් බලමු මොකද වෙලා තියෙන්නේ මගේ රුලං ටිකට කියලා. පේනවද? දැන් හොඳට පෙඟිලා. අපි දාපු වතුරත් නැහැ, හරියට ක්‍රීම් වගේ පෙඟිලා තියෙන්නේ. දැන් මේක අපි පොඩි වැඩක් කරලා ගමු. මොකද මෙහෙමම ඉතින් අපිට මේ තෝසයක්වත් රොටියක්වත් හදන්න බෑනේ. මේ බලන්නකෝ, නිකන් ඇලෙන ගතියක් තියෙනවනේ. අපි දැන් මොකද කරන්නේ දරුවෝ මේකට? ඉන්න. ඔන්න මම දැන් ඔය සේරම රුලන් ටික බ්ලෙන්ඩර් එකට දාගන්න යන්නේ. ඔයාලත් එහෙමම ඉඳලම බලාගන්නකෝ. ඔන්න රුලන් ටික දාලා ඉවරුණාට පස්සේ මම කෝප්පෙට පොඩ්ඩක් වතුර දාගත්තා. ගොඩක් නෙමේ, පොඩ්ඩක් දාලා. නැත්තම් ඉතින් මේක බ්ලෙන්ඩ් කරගන්න බැරි වෙනවනේ දරුවෝ. ඔන්න ඒක දාගත්තා. ඊට පස්සේ මට කියන්න බැරි වුණානේ, තක්කාලි ටිකක් කපා ගන්න ඕනේ, අමු මිරිස් කරලක් ඕනේ, හරි රතු ලුණ, හරි බී ලුණ, හරි ගෙඩියක් විතර කපාගෙන මේකත් අපි රුලන් එකට හිමින් සීරේ දාගමු. ඔන්න දැන් හරි ඒ ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම එකතු කරගන්නවා බිත්තරයක්. මේක අවශ්‍යම නැහැ දරුවා. මම ඉතින් එකතු කරගත්ත පොඩ්ඩක් සොෆ්ට් එකට තියෙන හින්දා. ඉතින් සමහර කට්ටිය බිත්තරට කැමති නැත්තම් ඔය දාන්නේ හිටියට කමක් නැහැ. ලුණු ටිකක් නම් දැම්මා. හරිද? ඔන්න මම ලුණු ටිකක් දාගත්තා. දැන් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. හරි, බ්ලෙන්ඩ් කරගෙන ඔන්න ආවා. වැඩිය වතුර ගානට නැතුව ටිකක් සාමාන්‍ය පදමට තියෙන්න ඕනේ. වැඩිය වතුර දාලා අපි බ්ලෙන්ඩ් කරගන්න එපා දරුවෝ. එතකොට අපේ හිතන විදියට රොටිය නැත්තම් තෝසේක හරියට එන්නේ නැහැ. මෙන්න මේ විදියට මේ පදමට තියෙන්න ඕනේ. වැඩිය වතුරක් නැතුව, වැඩිය ඝනකමකුත් උකුවටත් නැතුව මේ ගානට තියෙන්න ඕනේ. ඒක එහෙමම වහලා විනාඩි 5ක් විතර තියලා දැන් අපි පෑන් එක ලෑස්ති කරගන්න ඕනේ. ඒක තෙල් ටිකක් ගාලා එහෙම කරගන්න ඕනේ. එතකම් මේක රෙස්ට් එක එහෙමම තියමු. හරි, ඊට පස්සේ ඔන්න මම පෑන් එක රත් කරලා අපි මේ බැටර් එකෙන් හිමින් සීරුවේ අපි වක් කරගන්න ඕනේ. දැන් බලන්න කොහොමද කියලා බුබුලු එන විදිහ. හරිම ලස්සනට බුබුලු එනවා. දැන් ඒක එහෙමම හිමින් සැරේ අනිත් පැත්තට හරවගමු. පොඩ්ඩක් ඉන්නක මම ඔයාට තවත් එකක් දාලා පෙන්නන්නම්. හිමින් සීරුව මෙහෙම වක් කරගන්න ඕනේ. මොකද ඒක ෆ්ලැට් කරගන්න යන්න එපා. එතකොට ඒක බුබුලු එනවා අඩුයි. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට මේ තව එකක්ම වක් කරලා පෙන්නන්නේ. දැන් බලන්න කොහොමද කියලා බුබුලු එනවා නේද ෂෝක් එකට. ඒකනේ. හරි, දැන් ඒකත් එහෙම හිමින් සීරුව අනිත් පැත්තට හරවලා දැන් අපේ රොටියද නැත්නම් මේ මොකද්ද තෝසේද හරිම ලස්සනට මම ඔන්න හදාගත්තා. ඔන්න දෙක තුනක්ම ඔයාලට පෙන්වන්න ඕන හින්දා හදාගත්තා. ලස්සනට තියෙනවා, රහත් ඒ විදිහටයි. දැන් බලන්න කොහොමද කියලා මම හදලා ඉවරයි. ඉන්නක මේ ටිකත් ඔයා බලලම යන්න. දැන් බලන්න මම ඔයාලට ආරම් පෙන්වන්නම්. හරිම සොෆ්ට්, හරියට අතේ මිට මොලව ගන්න පුළුවන්. හරිම සොෆ්ට් ආයි කියලා වැඩක් නැහැ. ඒ විදිහටම ලස්සනට තියෙනවා. මම කිව්ව විදිහටම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේක මාළුවක් මස් මාළුවක් එක්ක
කියන්න බෑ කොච්චරද්ද කණ්ඩ පුළුවන් ගාන නම් මම දන්නෙත් නැහැ. මම මහත්තයට හදල දුන්නා. හදන හදන වෙලාව එයා කනවා රස්නේ පිටිම හරිම රහයි කියලා නම් කිව්වා. ඉතින් මටත් හිතන මටත් කාලා බලන්න ඕනේ කියලා. ඉතින් පොඩ්ඩක් ඉන්නකො ඔයාලට කඩලම පෙන්නන්න බලන්න කොහොමද කියලා. ඒ අර සොෆ්ට් එක හින්දා හරිම ලස්සනට හරිම රසට කියලා වැඩක් නැහැ. ඉතින් ඔයාලත් මම මේ කිව්ව විදිහටම මේ විදිහටම රෙසිපි එක වෙනස් කරගන්න නැතුව හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන රෙසිපිස් ආයිස්ක්‍රීම් කෑම මොන හරි ඔයාලට අවශ්‍ය නැ ඔයාලට ආසම දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මම ඒක ඔයාලට හදලා පෙන්නන්න. හරි ළමයි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එක ඔයාලා හම්බ වෙනක කට්ටියම පරිස්සමින් ඉන්න. ටේක් කෙයා. බයි බයි.